මේ වෙනකොට හාල් වෙළඳපොලේ හාල් හිගියත් එක්ක හාල් මිල පිළිබඳ විශාල ගැටලුවක් නිර්මාණය වෙලා තියෙනවා. විශේෂයෙන්ම හාල් මිල වැඩිපුර ලකුණු කරන පදනමින් අද සිල්ලර වෙළඳුන්ව දඬුවම් දෙන, ඔවුන්ට දඩ ගහන, උසාවි ගෙනියන තත්ත්වයක් ඇතිලා තියෙනවා. හැබැයි අපි හිතන්නේ මේක සිල්ලර වෙළඳුන්ගේ ප්‍රශ්නයක් නෙමෙයි. මොකද සිල්ලර වෙළෙන්දට විකුණන්න සිද්ධ වෙලා තියෙන්නේ තොග වෙළෙන්දගෙන් ලැබෙන මිලට. තොග වෙළෙන්දට විකුණන්න සිද්ධ වෙලා තියෙන්නේ හාල් මෝල් හිමියන්ගෙන් සැපයුම් කරන මිලට. ඉතින් මෙතන ඇත්තටම අල්ලගන්න ඕනකම තියෙන්නේ කඩේට ගිහිල්ලා සිල්ලර වෙළෙන්ද නෙමෙයි. මෙතන අල්ලගන්න ඕනකම තියෙන්නේ මේ මාෆියාව නිර්මාණය කළ තියෙන මුදුන, කෙලවර. ඒ මුදුන මම හිතන්නේ වැඩි පිරිසක් නැහැ. නඩු දානවා නම් දෙන්නටයි නඩු දාන්න තියෙන්නේ. ඒ දෙන්න කවුද කියලා හොයාගන්න ඕන නම් ජනාධිපතිතුමාට පුළුවන් දෙන්න හොයාගන්න කඩේකට ගිහිල්ලා හාල් උරයක් අරගෙන බැලුවනම් නම තියෙන කාගෙද කියලා. මොකද ලංකාවේ හාල් මාෆියාවේ ප්‍රධාන දෙන්නෙක් ඉන්නේ. අපි කියන්නේ අන්න ඒ දෙන්නට අල්ලලා දඬුවම් දෙන්න ඕන. මොකද හාල් හිගයක් නැහැ ඇත්තටම. මොකද අද වෙනකොට ওই පොළොන්නරුවට ගිහිල්ලා බැලුවොත් බලා ගන්න පුළුවන් අර සයික්ලෝන් තියෙනවා, විශාල තෙල් පිරිපහදුවේ තියෙන තෙල් ටැංකිය වලට වඩා විශාල ඒවා, ඒ වගේ මුළු උතුරුමැද පළාතෙම තියෙන හාල් ගබඩා කරන්න පුළුවන්. ගබඩා කරලා තියෙනවා. ඒ හාල් දැන් වෙළඳපොළට නිකුත් කරන්න ඕන. ඒ හාල් මීට කලින් ඉතාම තුට්ටු දෙකට ගොවියන්ගෙන් එකතු කරගත් ඒවා ගබඩා කිරීමේ දැවැන්ත පහසුකම් තියෙන්නේ දේශපාලන බලයේ තියෙන දෙන්නෙකුට. ඉතින් අපි හිතන්නේ අන්න ඒ දෙන්න දඩ ගැහුවනම් ඒ දෙන්නගෙන් අය කරගන්න පුළුවන් වෙච්ච පාඩුව මුළු අර සාමාන්‍ය සිල්ලර වෙළෙන්දට දඩ ගහන්න නැතුව. ඉතින් හාල් මාෆියාව නවත්තන්න ජනාධිපතිතුමාට ඇත්ත අවංකුමනාවක් තියෙනවා නම් එක පෑම් පාරෙන් පුළුවන් ඒ ප්‍රශ්නේ විසඳන්න. ඒ සදා කරන්න තියෙන වෙන මොකක් නෙමෙයි මේ හාල් මාපියාව කඩා දාන එක. ඒ හාල් මාපියාව කඩා දාන ධෛර්යයක් තියෙනවා නම් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට ඒක සිල්ලර වෙළෙන්දාට දඬුවම් දෙන එකෙන් නෙමෙයි කරන්න ඕනකම තියෙන්නේ. මේ මහා ජාවාරමේ ඉන්න ප්‍රධානීන්ම අත්අඩංගුවට ගන්න එක. මම කියන්නේ ඒ ගබඩා වටලන්න. ඒ සයික්ලෝන් තියෙන පිට්ටු බම්බු වගේ තියෙන එකතු කරන තියෙන ස්ථාන බලන්න. ඒ වගේ තියෙන හාල් හෙට මුදා හැරියොත් වෙළඳපොළට, හෙට මුදා හරින නියෝගයක් දුන්නොත් එහෙම වෙළඳපොළට මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන්. ඒ වගේම දැන් මෙතන ඊළඟට සිද්ධ වෙන දේ තමයි හාල් හිගයක් තියෙනවා කියලා ඉවරලා හාල් පිටරටින් ගේන්න තීරණය කරනවා. හාල් පිටරටින් ගෙනාවට පස්සේ වෙන්නේ මොකද? නැව් එනකොට ගොයන් කපා පාගලා වී ටික වෙළඳපොළට එන කාලෙම තමයි හාල් වෙළඳපොළට එන්නේ. හාල් වරායට එනකොට වී ගමට එනවා. වී විකුණ ගන්න බැරුව ආය පාරක් ගොවිය පාරේ අනාථ වෙනවා. ඒ වී ටික තුට්ටු දෙකට අරගෙන ගබඩා කරගන්නෙත් ඔය ලොකු මෝල් කාර්යෝ දෙන්න තුන්දෙනා. මොකද ඒගොල්ලොන්ගේ ජාවාරම මේක තමයි. ඒගොල්ලෝ ආණ්ඩු බලය පාවිච්චි කරලා මෙතෙක් කරේ මොකද්ද? හාල් හිගියත් හදන්නේ ඒගොල්ලෝ, වී තුට්ටු දෙකට ගන්නෙත් ඒගොල්ලෝ. ඒ නිසා මෙන්න මේ අර්බුදේ විසඳන්න ඇත්තටම රජයට අවංක උත්සාහයක් වුණාවක් තියෙනවා නම් දඬුවම් දෙන්න ඕන කඩේ සිල්ලර වෙළෙන්දට නෙමෙයි, ගමේ සිල්ලර වෙළෙන්දට නෙමෙයි. එයාට නඩු දාලා වැඩක් නැහැ. නඩු දාන්න ඕන දෙන්නයි ඉන්නේ. ඒ දෙන්නට පුළුවන් නම් නඩු දාන්න කියලා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.